श्रीलंका विश्वविस्त नायक दसुन सानक श्रीलंका खंडमे प्रधान पूनु करुहा तवत इहल पेले निरदारिन खेप देनकु सुलु मोहतकट पेर माध्य हमुकट सहभागी वुना एदी श्रीलंका नायक दसुन सानक माध्य हमु एदी अदास दक्वा सिटिया විශේෂයෙන්ම විශ්ව විස ලෝක කුසලන තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇති සූදානම පිළිබඳ මෙහිදී විශ්ව විස නායක දසුන් සානක තම අදහස් දක්වා සිටියා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු වීම දුෂ්පන්ත චමීර සහ ලහිරු කුමාර පිළිබඳ දසුන් සානක මෙලෙස අදහස් දක්වා සිටියා. ලහිරු දුෂ්පන්ත හොඳ සූදානමින් ඉන්නවා ලෝක කුසලාණියට. ආසියානු කුසලාණිය තවත් එක් තරඟාවලියක් විතරයි. අපි දැන් ඒක ගැන හිතන්නේ නැහැ. අපි ඒක ගැන හිත හිතා හිටියොත් ඉස්සරහට හොඳ දේවල් කරන්න බැරිව යනවා. මං හිතුවේ ආසියානු කුසලාණේ දිනලා ආවට පස්සේ කට්ටිය පුහුණු කඳ උරේදී සැහැල්ලුවෙන් ඉඳීවි කියලා. නමුත් එහෙම නෑ. කට්ටිය වෙනදාට වඩා කැපවීමෙන් වැඩ කරා. පසුගිය කාලයේදී යම් පසුබෑමක සිරි චරිත අසලංක පිළිබඳ දසුන් සානක මෙහිදී සුබදායි අදහස් දක්වා සිටියා. පල්ලෙකැලේ කැම්ප් එකේදී අපි සෙල්ලම් කළා. චරිත අසලංක තමයි වැඩිම ලකුණු ලබා ගත්තේ. එයාගේ ෆෝම් එක ගැන කොයිම වෙලාවකවත් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඕනෑම වෙලාවක බැට්මන් කෙනෙක් තරග 4ක් 5ක් පේල් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණා කියලා ටීම් එකෙන් එලියට දාන්නේ නැහැ කිසිම වෙලාවක. එයා උපනායකයා වෙලා හිටියේ ආසියානු කුසලාණේදී. එයාට අවස්ථාවක් තියෙනවා නැවතත් කණ්ඩායම සමගින් එකතු වෙන්න. යනුවෙන් නායක දසුන් සානක චරිත අසලංක පිළිබඳ තම අදහස් ප්‍රකාශ කළා. දරංජය ද සිල්වා පිළිබඳ දසුන් සානක මෙලෙස අදහස් ප්‍රකාශ කළා. දරංජය ගැන පුහුණු වීම අතරතුර තමයි බලන්න ඕනේ. මොකද දරංජය අන්තිමේට ගහපු ඕස්ට්‍රේලියානු සංචාරය ගැහුවේ නැහැ. ඉතින් එහෙට ගිහින් තමයි බලන්න වෙන්නේ කොහොමද දරංජය යොදා ගන්නෙ කියන එක ගැන. මේ අතර ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කළ 2022 ආසියානු කුසලාණිය නායක දසුන් සානක විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරයේ අද නිල වශයෙන් තැන්පත් කළා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.